ආයුබෝවන් සමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම්. මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත්සිරස්තල. මැදින් පුන් පොහෝ දිනය අදයි. සියත අමාවැස්ස සියඹලාණ්ඩුව මානාභරණ රජමහා විහාරස්ථානයේ සිට ඉතාලිය දකුණු කොරියාව සහ ඉරානයේ සිට පැමිණෙන සියලු දෙනා හෙට සිට දින 14ක් මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත. වෙනත් රටවල සිට පැමිණෙන්නේ නම් දින 14ක් නිවෙස්වලට වී රැඳී සිටින්න. සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්. සමගි ජනබලවේගය ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය පිටකෝට්ටේ සිරිකොතට නොදුරින් ඇතුල් කෝට්ටේදී විවෘත වෙයි. පොහොට්ටුවෙන් ඉල්ලනවා නම් පොහොට්ටුවේ නීති රීති වලට අවනති විය යුතුයි. මහින්ද සමරසිංහ කියයි. රවි අත්අඩංගුවට ගන්න බැරි. ඇයි? නලින්ද හෙලි කරයි. හය දෙනෙකුට දිවි අහිමි කරමින් ලුණුගම්වෙහෙරේදී අවසන් වූ චාරිකාව. තිරප්පනේ දරුණු රියානතුරක් 18 දෙනෙකුට තුවාල. දැන් දේශීය පුවත්. ලෝක වෙළඳපොලේ තෙල්මිල පහළ යාමට සාපේක්ෂව මෙරට තෙල්මිල පහළ තැමීමට වත්මන් රජය කටයුතු කළ යුතු බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සමගි ජනබලවේගයේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද පෙරපරුවේ එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගයේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ විවෘත කිරීම අද පෙරවරුවේ සිදු කෙරුණා. හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මෙහෙයුම් කාර්යාලයේ විවෘත කෙරුණේ 815 EW පෙරේරා මාවත ඇතුල් කෝට්ටේ යන ස්ථානයේ. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ ආසන්නයේ සමගි ජනබලවේගයේ මෙහෙයුම් කාර්යාලය ස්ථාපිත කර තිබීම විශේෂත්වයක්. සමගි ජනබලවේගයේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නය විසින් පිරිත් සජ්ජායනා කරමින් ආශිර්වාදය පළ කළා. අනතුරුව අන්‍යාගමික පූජකතුමන්ලාද සිය ආශිර්වාදය පළ කරනු ලැබුවා. හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය පියාණන් වන දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ඡායාරූපයකට මල් මාලාවක් පළඳවමින් උපහාර පුදු කරනු ලැබුවා. මෙම අවස්ථාවට සමගි ජනබලවේගයේ සමග එක් වූ ප්‍රධාන පක්ෂවල නායකයින් සහ සමගි ජනබලවේගයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම් බණ්ඩාර මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාක්ෂිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා. අද අපි නව ගමනක් ආරම්භ කරන්න, නව ජයග්‍රහණයකට යන්න මේ රටේ ජනතාව හැමදාම ප්‍රාර්ථනා කරපු, මේ රටේ ජනතාව ඉල්ලපු නායකයෙක් එක්ක වෙනසක් කරන වෙලාව. මේ මැතිවරණ සටන ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයෙන් අද මෙතනින් අපි ආරම්භ කරනවා. මේක තමයි මේ රටේ ජනතාව ඉල්ලුවේ. අපි ගමට ගියාම සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක ඉන්න අපි තමුන්නාසල ජයග්‍රහණය කරාගින්. මේක තමයි මේ රටේ මහ ජනතාවගේ පැතුම, මහ ජනතාවගේ ඉල්ලීම. අද දැනට අපි මේ ව්‍යාපාරය කරගෙන යද්දී අද අපේ ඡන්ද සටනට සමගි ජන බල වේගයෙන් එක්සත් ජාතික පක්ෂයේ 90%ක් හිටපු මැති ඇමතිවරු, පළාත් සභා මැති ඇමතිවරු, අපේ සංවිධායකවරු අපෙන් සටන් කරන්න අද තීරණය කළ ඉවරයි. ඉදිරි දින කිහිපය තුළ අපි නාම යෝජනා සකස් කරනවා. නාම යෝජනා සකස් කිරීමේදී අපි උසස් ප්‍රතිපත්තීන් අනුගමනය කරලා පුද්ගලික වාද ભેද කිසිවක් මේ කාර්යාලයට ඇතුල් වෙනකොට අපි ගෙනෙන්නට ඉඩ තබන්නේ නැහැ. එදා තිබුණට වැඩිය බොරතෙල් බැරලයක තෙල් මිල මේ මොහොත වෙන විට හරියට භාගයකින් අඩු වෙලා 150%කින් අඩු වෙලා ඩොලර් 30 ගන්නට අඩු වෙලා. එහෙනම් මේ රජයට හැකියාව තිබෙන්නට ඕන සියලුම ඩීසල් ඉන්ධන, සියලුම පෙට්‍රල් ඉන්ධන, ඒ වගේම භූමි තෙල් වර්තමාන මිලට වැඩිය 150%කින් අඩු කරන්න. ඒ හැකියාව රජයට අද තිබෙනවා. අද අපි රජයේ හිටියනම් පළමුවෙන්ම කරන දේ යන්නේ ඒයි. 150%කින් තෙල් මිල අඩු කිරීමයි. දැන් බොරුවට මිල සූත්‍රයක් ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ මිල සූත්‍රයේ තිබුණා නම් අද දවසේ එනම් මෙලහකට තෙල් මිල අඩු වෙලා මව්වරුන්ගේ අයිතිය, ලදරුවන්ගේ අයිතිය, පුරවැසියන්ගේ අයිතිය අපි අනිවාර්යෙන්ම ආරක්ෂා කරනව පමණක් නෙවෙයි, ප්‍රෞඪ ශක්ති සම්පන්න, ජව සම්පන්න, සංවර්ධිත මාතෘභූමියක් තුලින් සැමට සෞභාග්‍ය උදාකරන යුගය සමගි ජන බලවේගය බිහි කරනවාමයි කියන එක
මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් ඉදිරියේදී ජනතාවට සුබදායි ආණ්ඩුවක් නිර්මාණය කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය කණක හේරත් මහතා පවසනවා. ඒ රඹුකොන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් දැන් අද සජිත් ප්‍රේමදාස මහත්තය අහනවා මේ රටට මොකද කරේ කියලා මේ මාස තුනේ දැන් සැපද කියලා අහනවා. අපි අහන්න කැමති උපාධිධාරීන් පාරේ යනකොට ඒ උපාධිධාරීන් ගැන එක වචනයක් කතා කරපු නැති නායකයෙක් රණවිරුව හිරගත කරනකොට එක වචනයක් පාර්ලිමේන්තුවේවත් කතා කරපු නැති නායකයෙක් යා ජාතික ආරක්ෂාව ගැන එදා කතා කරන්න බැරි වුණා. අපේ කොටාවේ රාජපක්ෂ මැතිතුම ඇවිල්ලා අද රටේ ජාතික ආරක්ෂාව ස්ථාපිත කළා හමාරයි. රාජ්‍ය සේවය කාර්යක්ෂම සේවයක් බවට පත් කරන්න කොටාවේ රාජපක්ෂ මැතිතුමා කටයුතු කළා තියෙනවා. දූෂණයට වංචාවට තිත තියන්න එතුමා කටයුතු කළා තියෙනවා. පරිසර හිතකාමී මැතිවරණයක් කරන්න ඒ ආකල්ප අපේ දේශපාලනයට ගෙනාපු නායකයා කොටාවේ රාජපක්ෂ මැතිතුමා. ඒ නිසා ජනතාවට ඉදිරි අනාගතේ සුබයි. ඉදිරියේදී ජනතාවට සැපයි කියනක අපි සජිත් ප්‍රේමදාස මහත්තයර කියන්න ඕන මිත්‍රවුනි. ශ්‍රී ලංකා අධිලාස් පක්ෂයේ හිටව මන්ත්‍රීවරු ඔය 2015 මැතිවරණයට ඉස්සෙල්ලා එක්සත් ජාතික පක්ෂයත් එක්ක කෘමන්ත්‍රණය කළා අර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජය කළා. ඉන්පසු ඔය ශ්‍රී ලංකා අධිලාස් පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු සහෝදරනේ ආපහු එක්සත් ජාතික පක්ෂයත් එක්ක කෘමන්ත්‍රණය කළා. අපේ පක්ෂ නායකයන් විමල් වීරවංශ ඇමතිතුමාද උදේ ධම්මම්පිල ඇමතිතුමාද ඒ කට්ටිය ඔක්කොම හිරබාරයට ගත්ත සහෝදරනේ. දැක්කනේ මොකද්ද කියන්නේ කියලා අර ඔගොස් උගස්සගේ ඉතාලිය දකුණු කොරියාව හා ඉරානයේ සිට මෙරිටට පැමිණෙන සියලු මගීන් නිරෝධානය කිරීමේ කාර්ය හෙට සිට ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. එසේම විදේශයන්හි සිට පැමිණෙන සියලු මගීන්ට දින 14ක කාලයක් නිවාස තුල රැඳී සිටින ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් ලබා දී තිබෙන්නේ. කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වී ඇති ඉතාලිය දකුණු කොරියාව සහ ඉරානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සීලුමගින් නිරෝධායනය කිරීමේ කටයුතු හෙට සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. දකුණු කොරියාව ඉරානය සහ ඉතාලියේ සිට පැමිණ මගින් නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙල හෙට උදෑසන පැමිණෙන දකුණු කොරියා ගුවන් යානයේ සිට ආරම්භ කරනවා. මගින් බස් රථ මගින් මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානයටත් ඒ වගේම කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානයටත් රැගෙන යනු ලැබෙනවා. ඊට පෙර ඔවුන්ට අවශ්‍ය කරන යම් යම් පහසුකම් ලබා දෙනවා. ඒ වගේම ඔවුන් යම්කිසි පෘෂ්ඨීය විසබීජ හරණයකට ලක් කරනවා. ඉන් අනතුරුව බස් රථවල රැගෙන යනු ලබනවා. අනිකුත් රටවල්වල සිට පැමිණෙන සියලුම මගීන් දින 14ක් පසු විපරම් කිරීම තවදුරටත් කරගෙන යනවා. මේ දක්වා කරගෙන ආකාරයට. එහිදී අද තත්ත්වය ගත්තොත් එහෙම 3900ක් වැනි විශාල සංඛ්‍යාවක් අපි අපගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ගේ අධීක්ෂණයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔවුන් සිටින පරිසරවලට ගිහිල්ලා දින 14ක් ඒ අය සම්බන්ධයෙන් සෞඛ්‍ය තත්ත්වය සොයා බැලීම කරනු ලබනවා. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා මේ විදේශ රටවලින් පැමිණි මේ උදවිය ඒ දින 14 තුල කරුණා කරලා ගෙවල්වල රැඳී සිටින්න. ලෝකයේ තුල පවතින තත්ත්වයේ හැමයේ ශ්‍රී ලංකාවට ඍජුවම බලපෑමක් එල්ල නොවුනද මිනිසුන් තුල මේ පිළිබඳව නිසි අවබෝධයක් නොමැති වීම හේතුවෙන් කුඩා තරුවෙකුට මුහුණ දීමට සිදු වී ඇති කේතනීය පොතක් දෙනියාය ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. අදාළ කුඩා දැරියගේ පියා වෛරසය ව්‍යාප්ත වී ඇති දකුණු කොරියාවේ සිට පසුගියදා මෙරටට පැමිණ තිබෙනවා. ඒ හේතුවෙන් දැරියගේ පියා හා එම දැරිය හරහා කොවිඩ් 19 වෛරසය තමන්ට වැළඳුණු ඇතැයි බියෙන් අදාළ දැරියට පාසල් නොවන නිසායි එම පාසලේ සිසුන්ගේ දෙමාපියන් දැරියට බලපෑම් කර ඇත්තේ. මේක චුනහම දරුවා ගොඩාක් මානසිකව වැටුණා. එයා ඇඬුවා ගොඩක් ඇඬුවා. හස්බනුත් කිව්වා මේ අපරාධේ මම ලංකාවට ආවේ කොරෝනා හැදිලා හේදි මට මොනවා හරි වුණා නම් ඒත් කමන්නේ නැහැ දරුවා අසරණ වෙනවා බලාගෙන ඉන්න බැරිය කියලා. දෙමව්පියෝ කීප දෙනෙක්ට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ එයාල තමයි ගිහිල්ලා කියලා තියෙන්නේ මෙහෙම බයයි කියලා. නොදෙනුවත්කම නිසා මගේ දරුවා අපහසුතාවයකට ලක් වුණා. මේ දරුවා ගොඩාක් දුකින් හිටියේ. කොරියාවෙන් ඉඳන් එන කෙනෙක්ගේ ළමයෙක්ට මේ වගේ දෙයක් නොවෙන්න වග බලා ගන්න කියලා තමයි ඉල්ලන්නේ. ඔය
ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදු වූ මැදින්පුර පසළොස්වක පොහොය දින යනු අදයි. එවිනුවෙන් සිය තමවස්ස පුතා සජීවී විකාශය අද දිනය පුරා සියඹලාණ්ඩුව මාඩාපරණ රජමහා විහාරස්ථානයේදී පැවැතුණා. මේ අතර අක්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සෑම පොහොය දිනකදීම පවත්වනු ලබන පුතා ධර්මදේශනා මාලාවේ මැදින් පොහොය දිනයේ ධර්මදේශනය අද පෙරපරුවේ අරලියගහ මන්දිරයේදී පැවැතුණා. බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ මැදින්පුර පසළොස්වක පොහොය දිනය අදයි. බුදුරජාණන් වහන්සේ තම පියාගේ ආරාධනාවකට අනුව සිය ඥාතීන් බැහැදකීම සඳහා කිඹුල්වත නුවරට වැඩම කරන්නේ අද වැනි දිනයක බවයි බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන්නේ. මේ අතර ලක්වැසි ලෝවැසි බොදු ජනතාවගේ හිත සුව පිණිස සියත ටීවී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය විසින් සංවිධානය කරනු ලබන මැදින් මස පුන් පොහොය දිනය නිමිත්තෙන් වූ සියත අමාවැස පෝදා සජීව විකාශය මෙවර ගෙන එනු ලැබුවේ සියඹලාණ්ඩුව මානාපරණ රජමහා විහාර පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමි. පෙරවරු 6ට අමාවැස්ස පෝදා සජීව විකාශය සියඹලාණ්ඩුව මානාපරණ රජමහා විහාරස්ථ පරිශ්‍රයේ සිට පූජ්‍ය කුරුඳුගහවත්තේ ඉන්ද්‍රසිරි හිමියන් විසින් උවැසි උවැසියන් අටසිල් සමාදන් කරවීමෙන් ආරම්භ වුණා. උදෑසන යෙදුණු සම්බුද්ධ පූජාවෙන් අනතුරුව සියත අමාවැස්ස පෝදා සජීව විකාශයේ ප්‍රථම ධර්මදේශනීය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය අක්මීමන ධම්මපාල නාහිමියන් විසින් පවත්වනු ලැබුවා. ඔබ අම්මා තාත්තා පෝෂණය කරන්නය කියලා අධාර්මික වැඩ කළා මිල මුදල් හම්බ කළත් නිරේ පාලකෝ යම පාලකෝ නිරේට ගෙනියන එක වළක්වනවාද? කෑ ගහද්දි අඬද්දි විලාප ගහද්දිම යමපල්ලෝ අපායට ඇදගෙන යනවාමයි අම්මා තාත්තා පෝෂණය කරන්නයි අධාර්මික වැඩ කළේ කියලා කිව්වා. සියත අමාවැස්ස පිණ්ඩපාත චාරිකාව සමග යෙදුණු දහවල් සම්බුද්ධ පූජාව සැදැහැති බුදුනුවන්ගේ සාදු නාද මතයේ පෙරවරු 11ට ආරම්භ වුණා. තමන්ගේ පුතා මහාචාර්ය කෙනෙක් වුණත් ඊළඟට නීතිඥයෙක් වුණත් ඔය කිසිදු පට්ටම් වලින් කිසිදු වැඩක් නැහැ. අම්මට හැමදාම තමන්ගේ පුතා රත්තරන් දුව පමණයි. ඒ නිසා දරුවන් මූලික කරගත් සමාජයක් තමයි හැදෙන්න ඕනේ. හද හැදිලා තියෙන්නේ දරුවන් මූලික කරගත් අධ්‍යාපනයක් නෙමෙයි. ඒ නිසානේ මේ ළමයි නොමග ගිහිල්ලා තියෙන්නේ. පූජ්‍ය වඩුපුල විමල දස්සී හිමියන් සමගින් පූජ්‍ය පදිය පැලල්ලේ පඤ්ඤා ජෝති හිමියන් විසින් සුමధుර කාව්‍යමය ධර්ම දේශනය සිදු කළේ ඉන් අනතුරුවයි. සිංහ රාජා පාර්වතයෙහි සිටින විට කුමටද බලා ඉන්නේ පර්වතයේ සිට. මැදින් මහා පොහොය නිමිත්තෙන් වූ සියත අමාවැස්ස පෝදා සජීව විකාශය පස්වරු 5:30ට පෙහෙවස් සමාදන් උවැසි උවැසියන් සිල් පවාරණය කිරීමෙන් අනතුරුව නිමාවට පත්වුණා. ලුණුකම්බෙහෙර පොලිස් වසමේ 22 කණුව ප්‍රදේශයේදී සිදු වූ රියනතුරකින් පුත්කලින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුත්කලින් 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ලුණුකම්බෙහෙර පොලිස් වසමේ මත්තල කතරගම මාර්ගයේ ලුණුකම්බෙහෙර 22 කණුව ප්‍රදේශයේදී සිදු වූ රියනතුරකින් පුත්කලින් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පුත්කලින් 3 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. වෑන් රථයක් රියදුරට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීම් මෙම අනතුර සිදු වී ඇති බවයි ලුණුකම්බෙහෙර පොලිසිය පවසන්නේ. චාරිකාවක් සඳහා පැමිණි පිරිසක් රැගත් වෑන් රථයක් මෙලෙස අද අලුයම අනතුරට ලක්ව ඇති අතර අනතුරින් තුවාල ලැබූ පුත්කලින් 3 දෙනා හම්බන්තොට දිස්ත්‍රික් මහරෝහලට සහ දෙබරවැව තිස්සමහාරාම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. වෑන් රථයේ ගමන්ගත් පුද්ගලින් ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට පොලිසියට අනාවරණය වී තිබෙනවා. මෙන් ගියේ අපේ පුතා. ඊළඟට ඉතින් ඔය කට්ටිය පුතාගේ යාළුවෝ ටික ඔක්කොම ගිහිල්ලා තියෙනවා. අමුදාවේ මේ දියතලාවේ ඉන්නේ. ඉතින් නිවාඩුව ඇවිල්ලා දැන් දවස් 3යි. ওই 3 වෙනි දවසේ තමයි මේ කතරගම යනවා කියලා ගියේ. පෑම දෙනෙන් ගියේ. ඔව් රෑ 10 ට ඉතින් ගියේ. ඇස් දෙකට දෙක් ගන්න මෙතෙන් දෙක දොර දෙක දෙන්න ඕම
මල්ලිගේ නම මොකද කියන්නේ? සමීර ප්‍රසාද්. ඊපස්ස වැඩ කරලා ආවා. ඇවිල්ලි ඉවර වෙලා පාර මේ මෙහෙන් පෝල් කර අපේ ගෙදරට. පෝල් කළකොට මේ සමීර එනවාද කියලා හොය ටිප්පයක් ගන්න. එපාර අපේ මල්ලි ගව මේ හාන් එකුවා. ඊපාර ගියා. අම්මලා කියලා මේ අම්ම මම එනවයි යන්නංගේ කියලා. මියකි පුද්ගලින්ගේ මෘත ශරීර ලුණුගම් විහෙර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ. අනතුර සම්බන්ධයෙන් ලුණුගම් විහෙර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා. මේ අතර යාපනයේ මහනුවර ඒ නවයේ මාර්ගයේ තිරප්පනේ ප්‍රදේශයේදී චාරිකාවක් සඳහා ගොස් නැවත පැමිණිමින් සිටි වන්දනාකරුවන් රැගත් බස් රථයක් අනතුරකට ලක්වීමෙන් එහි ගමන්ගත් පුද්ගලින් 18 දෙනෙකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. අදාළ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර බස් රථයේ රියදුරු තිරප්පනේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් තිරප්පනේ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහමැතිවරණයට තරඟපතින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකින් එම පෙරමුණේ නීති රීතිවලට අවනත විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සම්වසිංහ මහතා පවසනවා. ඒ පාටතුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් මැතිවරණයේදී අපි තරඟ කරන්නේ පොහට්ටුවේ නාම යෝජනා බාර දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ. එතකොට අපි පාර්ලිමේන්තුවට ගියාම පොහට්ටුවෙන් මනාප අරගෙන ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීති රීතිවලට අමිත පාර්ලිමේන්තුවට ගිහිල්ලා අපිට වෙනින් අදහස් තරන්න බෑ. අපිව දවස් 52න් පස්සේ වැට්ටුවාට පස්සේ ඒ අලුතෙන් දිවුරුම් දුන්න කැබිනට් මණ්ඩලයේ බලන්න සමහරුන් කොහොමද මස් රත්තල ඉල්ලගත්තේ කියලා. රවුෆගේ ඇමතිවරයා ජල සම්පාදන ඇමතිවරයා හැටියට ඉඳලා ඉල්ලගත්තා. ඊට අමතරව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මොකද්ද එතන තියෙන විද්‍යාත්මක පදනම? රිෂාඩ් බදුදීන් මොකද්ද කරේ? අවුරුදු 10ක් තිස්සේ මේ රටේ වෙළඳ ඇමති එනේන ආණ්ඩුවෙන් එයාගේ මන්ත්‍රි සංඛ්‍යාව පෙන්වලා ඉල්ල ගන්නවා වෙළඳ අමාත්‍යාංශය. හොඳ අමාත්‍යාංශයක් නේද? හොඳ හොඳ දේවල් කරන්නත් පුළුවන්නේ, කරලත් තියෙනවා. ඉතින් මේව රටක් පාලනය කරන්න බෑ. තරුණ තරුණියන්ට සේවය කරන්න තියෙන, උදව් කරන්න තියෙන අමාත්‍යංශ අපි ඒ අයගේ තියෙන මන්ත්‍රි සංඛ්‍යාව අනුව බෙදන්න ගියොත් ගෝතාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වගේ කෙනෙකුට ඒ එතුමාගේ ප්‍රතිපත්තිය කවදාවත් ක්‍රියාත්මක කරන්න බෑ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අත්අඩංගුවට ගැනීමට රටේ ආරක්ෂක අංශ මෙතෙක් අපොහොසත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලිත් ජයතිස්ස මහතා පවසනවා. කළුතර ප්‍රදේශයේදී මාධ්‍යවේදී නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපේ රටේ පොලිසියට CID එකට බුද්ධි අංශවලට පුළුවන් ඩුබායි ගිහිල්ලා මා කඳුරේ මදූෂ්ව කංජපාණි ඉම්රාන්ව අල්ලගෙන එන්න. ඒ වගේම අර කාත්තංකුඩි පැත්තේ හැංගිලා හිටපු ආමි මොහිදීන අත්අඩංගුවට ගන්න පුළුවන්. මේ ඕන නමගිය අපරාධකාරයෙක් හොයාගන්න අපේ CID එකට පුළුවන්. හැබැයි රවි කරුණායක මහත්තයා විතරක් හොයාගන්න බෑ. රවි කරුණායක මං හිතන්නේ නීතිපතිවරයාගේ නියෝගේ ආපු හැටි තමන්ගේ මනුස්ස වේශය පැත්තකට දාලා මැස්සෙක් බවට රූපාන්තරණය වෙලා දැන් මේ හේමේ සැරිසර ඇති මැස්සෝ ලක්ෂ ගානක් අතරේ රවි කරුණායක කියන මැස්සත් හැංගිලා ඉන්නවා. ඒක නිසා තමයි CID එකටත් බුද්ධ්‍යංශයටත් මේක හොයාගන්න බැරි වෙලා තිබෙන්නේ. නැත්තම් රවි කරුණානායක වේශයෙන් හිටියා නම් කාටවත් අඳුරගන්න බැරි කමකුත් නැහැ, හොයාගන්න බැරි කමකුත් නැහැ. මොකද රවි කරුණානායකට පොඩි තැනක හැංගෙන්න පුළුවන් කෙනෙකුත් නෙමෙයි. හිටපු ජනාධිපතිතුමා නැවත දේශපාලනට එන්න පොළොන්නරුවෙන් එනවා කියලා වලිකනවා. මෛත්‍රී පාලසිරිසේන මහත්තයා ලැජ්ජ වෙන්න ඕන. විධායක ජනාධිපති කමේ ඉඳලා විශ්‍රාම ගිහිල්ලා ආයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හැටියට ඇවිල්ලා මොනවා හරි කරන්න හිතනවා නම් ඒක එතුමගේ නොහැකියාව, එතුමගේ දුර්වලකම, එතුමගේ පිරිහීම. ඉතින් මේකට වෙන මොකුත් කියන්න බෑ. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයා නිකම් මන්ත්‍රී කෙනෙක් හැටියට පාර්ලිමේන්තුවට ආපු නිසා. හැබැයි අපි කියන්නේ මේ රටේ විධායක ජනාධිපතිවරු තමන්ගේ ඩියුටිය කරාට පස්සේ ගිහිල්ලා විශ්‍රාම සුවයෙන් ඉන්නවා මිසක් ආයේ මේ පාර්ලිමේන්තුවේ පැත්තේ පස්පා ගන්න ඕනේ නෑ. ජනාධිපති කමත් තමන්ගේ වැඩේ හරියට කරගන්න බැරි වෙච්ච මිනිහට පුළුවන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් කොල්ල වැඩේ කරන්න? මම දැක ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නම් කියනවා එයාට නම් අවුරුදු පහක් හොඳටම ඇති කියලා. ඉතින් ඒකෙන් ලොකු ෂොට් එකක් දුන්න මහින්ද රාජපක්ෂ මහත්තයාට. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයායි වාර දෙකකටත් කරගන්න බැරුණායි කියලා. ඉතින් අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ඒ ප්‍රකාශන අගය කරන්නට ඕනේ. අවුරුදු පහක් හොඳටම ඇති. අපි කියන්නේ සිරිසේන මහත්තයාට මහින්ද රාජපක්ෂ මහත්තයාත් හිතන්න ඕන දැන් ඇති විධායක ජනාධිපති ක්‍රමේ හිටියනේ ආයි මන්ත්‍රීවරුලා එන්න ඕනේ නැහැ. ඉතින් මේක ඛේද වාචකයක්. අදට අපි ඔබෙන් සමු ගන්නවා යලි තමයි මොහොත උදැස්සන 6ට සුබරාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී Subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.